අයිබෝවා සුබදාසක්. ඉතින් මම දැක්කා ෆේස්බුක් අධිකරණය එතකොට ටික්ටොක් අධිකරණය හරහා කුවේට් රටට කානුන් එකක් එනවා කියලා තියෙනවා. දැම්ම නෙමෙයි ඉතින් ටිකක් කල් යනවලු. ඒක ආවට පස්සේ ඔන්න ඕගොල්ලන්ට ඔය අකාම නැති කට්ටියට ඔක්කොටම සල්ලි ගෙවලත් යන්න වෙනවලු. අපි මේ ඉන්න දවස් කාලට මේ එහෙම කියලා කියනවා. ඉතින් ඇත්තෙන්ම අපි නම් දන්නේ නැහැ. මම සාත්තර කියන්න යන්නෙත් නෑ. මොකද සාත්තර කියලා අපිට තේරමකුත් නෑ. මේ රටේ නීති සම්පාදනය කරන්න, නීති හදන්න මේ රටේ රජය, මේ රටේ නීතියක් තියෙන, ඒ රටේ නීතියට ගරු කරගෙන අපි රැකියාව කරනවා. අපි මොනව හරි දන්න දෙයක් තියෙනවා නම් අපි මේ ඕගොල්ලොන්ට ඔයිස්සයක් කියලා බය නැතුව මෙහෙම පේස් එක ඉස්සරහට ඇවිල්ලා කියනවා. සාත්තර කියන්න යන්නේ නෑ. මොකද සාත්තර කියලා කෙලව ගන්න බෑ. හරිද? ඕගොල්ලොන්ට බතක නම් පෞගේ දවස්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩසටහනක් දියත් කරා. අකාම නැති කට්ටිය ඇහැලා රෙජිස්ටර් වෙන්න. කට්ටිය රෙජිස්ටර් වුණා. ඊට පස්සේ රෙජිස්ටර් වෙලා කොලෙත් අරගෙන පළවෙනි පාර කොලේ බාර දීලා ඊට පස්සේ එක එකාගේ කීමට ලංකාවට ගිය නැති මිනිස්සු හිටියා. දැන් මං අහන ඒගොල්ලොන්ගෙන් අර කිව්ව කට්ටිය කිව්වනේ එනවා කියලා ආවද? අද 8 වෙනි මාසේ 26 යාන ආවද? මුකුත් ආවේ නෑනේ. ඒ හින්දා කවදාකවත් මිනිස්සුන්ව මුලා කරන ප්‍රකාශ කරන්න එපා. විශේෂයෙන්ම මේ එළියේ වැඩ කරන මිනිස්සු ගොඩක් අසරණයි. හරිද? මොකද අසරණයි කියන්නේ දැන් කිය යන්නේ ඔකුන් කොහෙද බං අසරණ ගෙවල් වලට පැනලා ඔකුන් වැඩ කරන්නේ. ඔකුන්ගේ පඩිය මාසෙට කීයක්ද උඹ දන්නවද? ඔකුන් මාසෙට දිනා 250 300ක් ගන්නවා එහෙම කියලා ඔගොල්ලෝ කියයි. ඒක අපිට අදාළ නැහැ. ඒක එයාගේ වෙලාව. එයා ඩිනාර 500ක් ගත්තා 1000ක් ගත්තා එයා මේ රටේ ඉන්නේ නීත්‍යානුකූලව නෙමෙයි. එයාට යන්න වෙනව කවදා හරි. ඔය හම්බ කරන සල්ලි తాවකාලිකයි. ඒ කවුරු හරි හිතනවා නම් ගෙදරින් මේ પાස්පෝට් එක නැතුව එළියට පැනලා මාසෙට 300යි 500යි හොයලා බැරිය ලංකාවේ අම්මට මොකක් හරි ප්‍රශ්නයක්, දරුවට මොකක් හරි ප්‍රශ්නයක්. ඔයා හෙට එන්න ලංකාවට යන්න පුළුවන්ද? බෑනේ. තමන්ගේ මහත්තයාට කරදරයක්. ඒ යන්න ලංකාවට පුළුවන්ද? බෑනේ. මොලේ කල්පනා කරන්න, දුරදිග කල්පනා. දැන් කට්ටිය කියයි මේක මේ බොරුවට කියනවා කියලා. නෑ මේ මට අක්කලා කීපදෙනෙක් මට මේ වොයිස් නෝට් එකක් කියවලා තියෙනවා. හරිද? මම මේ ටික ඕනනම් එකක් ප්ලේ කරලා දෙන්නම් අහන්න. රාත්‍රියක් මල්ලේ මල්ලේ මේ මම මේක දැක්ක වාගේ ෆෝන් මේ නම්බර් එක ගත්තේ ෆෝන් එකෙන්. ඔයාට දාලා තිබ්බ කනුම් එක ගැන මේ කියලා. ඉතින් ඇත්තටම දන්නේ නැහැ මේක. මට දැනගන්න ඕන දවකමක් තියෙනවා. කනුම් එක දානවා කියන්නේ එක එකනා කියන කතාවලදී පොලිසියෙන්ලු චන්දෙන් පස්සේ කියලා කියන. ඉතින් අනේ ඇත්තටම කනුම් එක දැම්ම කියලා ලංකාවට කියලා මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. මමත් අර එළියක් අමනතු ඉන්න කෙනෙක්. ෆොන්ටක් ගැන මොනවද වෙන්නේ, මොනවද කරන්නේ කියන එක දැනගන්න විදියක් නැහැ. ඉතින් දන්න දෙයක් තියෙනවා නම් වොයිස් එකක් හරි දාලා තියන්න හොඳේ. ඇත්තටම මේක දානවද නැද්ද කියන සමාන කට්ටිය චන්දෙන් පස්සේ දානවා, සමාන කට්ටිය චන්දෙන් ඉස්සෙල්ලා කියලා මම වාට දාලා දාන්න ওই වීඩියෝස් එයාගේ එයා තමයි කියලා තියෙන්නේ මුස්ලිම් එකනේ. ඉතින් දන්නේ ඉතින් ගොඩක් කට්ටිය කියනවා ඒකයි මම වාට දැන් මේ වොයිස් එක දැන් බලන්න ඔයාලගෙන් අහන්න කියලා හොඳේ මේ පිට සන්න. ඉතින් මේ ඔය විදිහට මම දැක්කා වොයිස් ලෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ මම කාටවත් මුකුත් කියන්නේ නැහැ. මොකද මුකුත් කියන්නේ නැත්තේ ඊට පස්සේ ඔවා වෙන වෙන කතන්දර වෙනවානේ. බය නෙවෙයි, දන්නවද? කවුරු හරි මොනවා හරි කිව්වනම් ඒ දේ වගකීම එයා බාරගනි. නොදන්න මගුල් කියන්න එපා. මොනවා හරි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔව් මේ සටහන මම උපුටා ගත්තේ මෙතනින්. මේ තියෙන එකේ ලින්ක් එක. ඒකට වීඩියෝ එකට ඔක්කොම ඇඩ් කරලා දාන්න. එතකොට මිනිස්සු බලනවා මේ කොහෙද කවුද කියලා තියෙන්නේ කියලා. කවදාකවත් සාත්තර කියන්නේ යන්න එපා. අපි දන්න දෙයක් තියෙනවා නම් අපිට කවුරු හරි දෙයක් කිව්වා නම් අපිට දැනගන්න පුළුවන් එකම තැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. ඉතින් කානුන් එකක් ආවා නම් කානුන් එකක් දෙනවා කිව්වා නම් තානාපති කාර්යාලයෙන් දාන්න නැතුව ඉන්නවද? එතකොට මෙච්චර මාධ්‍ය තියෙනවා කුවේට් වල, ඒවයි දාන්න නැතුව ඉන්නවද?
කිසිම තැනක මේ වෙනකන් කිසිම දෙයක් සටහන් කළ නෑ. ඔයා අකාම නැතුව එළියේ ඉන්න කෙනෙක් නම් අපි කාටවත් කියන්නේ නෑ පරිස්සමෙන් ඉන්න කියලා. මගේ නම් තියරිය මේ වෙනකොට අකාම නැති කට්ටියට රැකවරණය දෙන කෙනාට පවා නීතිය ක්‍රියාත්මක වෙනවා. හොඳට මතක තියාගන්න. ඔයාගේ අක්කා හරි ඔයාගේ නංගි හරි අනේ යාට යන්න තැනක් නෑ, අනේ පව්, එයා මගේ කාමරේ තමයි ඉඳගත්තේ, කමක් නෑ ඉතින් හිටපු දැන් ලංකාවේ. ඒ කතන්දර වෙනයි. නීතිය අකාම නැති කෙනෙකුට ඔයා සේවය සැපයනවා නම්, ඔයා එයාගේ කාමර පහසුකම් සපයලා තිබුණා නම් ඔයාටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක මේ යාළුකමට කියලා එහෙම කරාට මං කියන්නේ නීතිමය පැත්ත. ලංකාවේ කෙනෙක් වශයෙන් එහෙම තියාගන්න එක ඔගොල්ලෝගේ වැඩක්, යුතුකමක්. ඉතින් නීතිය කියන පැත්ත තමයි මං කතා කරේ. ඒ හින්දා මං හැමෝටම කියනවා කානුන් එකක් ගැන කිසිම කතාවක් නැහැ. ඔය TikTok එකේ, Facebook එකේ, මොනම සමාජ මාධ්‍යක යන දෙයක් විශ්වාස කරලා ඕගොල්ලෝ ඉක්මන් වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා. මොකද ඔය කියන කරන කිසිම කෙනෙක්ට ඔය වීඩියෝ එක ඩිලීට් කළා දැම්ම ඉවරයි. මේ වෙනකොට මිනිස්සු මොතරම් කලබල වෙලා ඇද්ද? සමහරු ටිකට් එකට සල්ලි නැතුව ටිකට් එකට සල්ලි වෙනවා ඇති, සමහරු බැඩුපක් කරනවා ඇති ලංකාවට දාන්න. ඇයි පොලිසියට බාර වෙන්න කියලානේ? බාර වෙන්න කිව්වා නම් කොහේ පොලිසියටද, කොතනද? ඔක්කොම හොයන්න එපැයි. රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. මේක කුවෙට් එක, හරිද? මැද පෙරදිග නීතිය දන්නවනේ. ඒ හින්දා මම වැඩිදුර මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. ආයෙත් පාරක් අන්තිමට කියන්නම්, ඉන්න තැනක පුළුවන් විදියකට වැඩක් කරගෙන ඉන්න. එක එකාට සල්ලි දෙන්න එපා. ලංකාවට යවනවා කිව්වට ඔයාට ලංකාවට යන්න ඕන නම් ඔයා තානාපති කාර්යාලයත් එක්ක කතා කරලා ගිහිල්ලා බලලා එතනින් නීත්‍යානුකූලව යවනවා නම් අන්න ඒවට යන්න පුළුවන්. ඔයා ආර්යා කිව්වට, මෙයා කිව්වට, අතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා අර්ග කරලා මේක කරලා යන්න පුළුවන් කවට කවදාකවත් ඒ දේවල් වලට අහුවෙන්න එපා. කාන්තාව සහ පිරිමි දෙපාර්ශ්වයටම කියන්නේ. එතකොට තව දෙයක් කියනවා, මේ ඔය අන්තර්ජාල මාධ්‍යයට කියලා දෙනවනේ එක එක කට්ටිය. ඉතින් ඒ කට්ටියත් කියනවා මේක පොඩ්ඩක් පරිස්සම් කරගන්න. හිතට එන හැමදේම කියලා රටවල්වල ඉන්න මිනිස්සුන්ව කුලප්පු කරන්න එපා. පරිස්සමෙන් ඉන්න. දුස්සරණයි හැමෝටම.